දයපේම දනාම වැඩසටහන ආරම්භ කිරීම සඳහා තුන් අතාවක් නමස්කාරයේ කියමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. කේජී මුනිදාස මහත්මයාගේ විශාල කරත්තක් ඇතුව ඉල්ලීම මත අද දවසේදී මෙම ජය දිනසේ මේ හැම දිනාටම භාවනා සම්බන්ධයෙන් පුංචි ධර්ම වැඩසටහනක් විදිහට මේ වැඩසටහන පවත්වන්න කියලා ඉල්ලීමක් කළා. එවගේම විශේෂයෙන්ම මතක් කරන්න තියෙනු අපි මීට මාස ගණනකට ඉහතදී ඒ පවත්වපු වැඩසටහනේදී සිදු කළ විදිහටම මේ අයක සමදුරටත් ඒ සතිනිමිත්ත පිළිබඳව කරුණු පැහැදිලි කරලා එවගේම ප්‍රායෝගිකව කරන්න අවස්ථාව සලසලා දෙන්න කියන ඉල්ලීම තිබුණා. ඒ නිසා මුලින්ම ඒ පිළිබඳව මම මතක් කළේ. මුනිදාස මහත්මයා එනකොටත් මතක් කළේ ඒ පිළිබඳව ප්‍රායෝගිකවත් අපි මේ කාරණාව මේ අයට කරන්නට අවස්ථාව දෙමුනේද කියන ඉල්ලීම තිබුණා. ඉතින් ඒ නිසා මම මේ හැම දෙනෙකුටම නැවත වතාවක් මතක් කිරීමක් විදිහට පැහැදිලි කරන්නම්. මොකද අලුතෙන් සම්බන්ධ වෙන අය සමහර විට ඉන්න පුළුවන්. ඒ නිසා සතිනිමිත්ත කියලා කියන්නේ මොකක්ද, ඒකේ තියෙන වැදගත්කම මොකක්ද කියන එක පිළිබඳව කෙටියෙන් හඳුන්වා දීමක් සිදු කරනවා. අපිට මේ සතිනිමිත්ත පිළිබඳව එහෙම නැත්නම් සිහියෙන් ඉන්නවා කියන කාරණාව පිළිබඳව බෞද්ධයන් හැටියට අපිට සූත්‍ර ගණනාවක හම්බ වෙනවා, දේශනාවන් වල අපිට අහන්න ලැබෙනවා, පොතපත කියවනකොට අපිට ඒ පොතපතේදී පවා එක කියවන්නට ලැබෙනවා. සිහියෙන් ඉන්න කියන කාරණාව, සිහිය පිහිටවන්න කියන කාරණාව සහ සිහිය වඩන්න කියන කාරණාවල් ඔය අතර ඇතුළත් වෙනවා. ඒ සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය පිහිටවීම. සිහිය වඩන්න කියලා කියන්නේ ඒ සිහිය පිහිටවලා ඒ සිහිය තවදුරටත් වර්ධනය කරනවා කියන කාරණා. එතකොට අපිට මේ සිහිය පිහිටවීම පිළිබඳව, සිහිය උපදවා ගැනීම පිළිබඳව පෙන්වන සූත්‍ර දේශනාවන් වල අර්ථ විග්‍රහය අපි ගත්තාම අපිට පෙරදහමේ හම්බ වෙනවා. අභිධර්ම පිටකයේ ගියාම ධ්‍යාන සම්බන්ධයෙන් කරන දේශනාව වචනයක් වචනයක් ගානේ විග්‍රහ කරනවා. එතනදී ධ්‍යාන විභංගයේදී පැහැදිලි කරනවා මේ සතිනිමිත්ත පිළිබඳව. උජුං කායං පනිදාය පරිමුඛං සතිං උපච්ඡපිත්වා කියන මේ වැකියට පාලි අර්ථකථනයේම සපේනවා මේ විභංගය තුළ. පරිමුඛං සතිං උපච්ඡපිත්වා කියන තැනට පෙන්නලා තියෙනවා මෙතන පැහැදිලිවම පරිමුඛං කියලා කියන්නේ මොකක්ද කියන එකට. සති උපට්ඨපෙත්වා කියලා කියන්නේ සිහිය උපදවාගෙන කියන අර්ථය. කොහොමද සිහිය උපදවා ගන්න ඕනේ කියන එක තමයි පරිමුඛං කියලා කියන තැන පෙන්වන්නේ. මෙතනදී පරිමුඛං කියන තැන පාලි අර්ථයේ පෙන්වනවා නාසිකාග්ගේවා මුඛනිමිත්තේවා කියලා අර්ථයක්. එයින් අදහස් කරන්නේ සිහිය පිහිටවා ගැනීම සඳහා නිමිත්තක් අපිට ලබා දෙනවා නාසය අග හෝ තොල් දෙක ළඟ කියලා. මෙතනදී මේ නාසය අග හෝ තොල් දෙක ළඟ කියපුවහම මේ දෙපළම වෙන්න ඕනේ නැහැ.
මේ දෙකෙන් එක තැනක් කියන එකයි හෝ කියන වචනයෙන් කියන්නේ. කෙනෙකුට ඒ චරිත නාමත්වයේ අනුව කෙනෙකුට නාමය අග වෙන්න පුළුවන්, කෙනෙකුට තොල් දෙක ළඟ වෙන්න පුළුවන්. මේ සිහිය පිහිටුවාගෙන තමයි ඊට පස්සේ මේ ධ්‍යාන විභංගයේ ඊළඟට විස්තර කරන්නේ. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණයන් දුරු කිරීම පිණිස ඕනෑම සමතකවටහනකින් භාවනා කරන්න පුළුවන්. පංච නීවරණ දුරු කිරීම පිණිස කරන ඕනෑම දෙයක් ඊළඟට කරන්න පුළුවන්. එහෙමනම් පංච නීවරණයන් දුරු කිරීම සඳහා කටයුතු කිරීමට පෙර මෙන්න මේ සිහිය පිහිටුවා ගැනීම සිද්ධ කර යුතු වෙනවා. එතකොට සිහිය පිහිටවනකොට මෙන්න මේ නාසයග හෝ තොල් දෙක ළඟ සිහිය පිහිටුවීම තමයි මනවින්ම සිහිය පිහිටවන ලද තැන හැටියට මේ විභංගයේ විස්තර කරන්නේ. එතකොට මේ පිළිබඳව තවදුරටත් අපි සූත්‍රවලට ගියාම අපිට චක්කපාණ සූත්‍ර දේශනාව හම්බ වෙනවා. සත්තු හය දෙනෙක් උපමා කරලා කරන දේශනාව. එතකොට මේ සත්තු හය දෙනා මම සූත්‍රේ බොහොම කෙටි කරන්නම්, සූත්‍ර ටිකක් දීර්ඝව තියෙන නිසා. මේ සත්තු හය දෙනාගේ වලිග හය එකට ගැට ගහලා, ඒ කියන්නේ වලිග හය ලනු පොඩවල් වලින් ගැට ගහලා, ඒ ගැට ගහපු ලනු ටික අරගෙන එකට ගැට ගහලා අතෑරියොත් මේ සත්තු හය දෙනා ඇදගෙන යනවා. ඒ බලවත් සතෙක්, ඒ කියන්නේ සත්තු හය දෙනාගෙන් එක සතෙක් බලවත් වුණොත් අනිත් සත්තු පස් දෙනාත් ඇදගෙන තමන්ගේ පැත්තට ඇදගෙන ඒ සත්තු ටිකේ පැත්තට යනවා. මේ විදිහට ඒ සත්වයා ප්‍රධාන වුණොත්, ශක්තිමත් වුණොත්, මුල් වුණොත් ඒ පැත්තට ඇදගෙන යනවා කියලා මේ උපමාවෙත් පෙන්නනවා. එහෙමනම් මේ සත්තු හය දෙනාට කොහාටවත් ඇදගෙන යන්න බැරි වෙනවා. මේ සත්තු හය දෙනාගේ වලිගවල ගැට ගහමු ලනු ටික එකට ගැට ගහලා ඒක අරගෙන ගැට ගහන්න කියන ශක්තිමත් හැඹක. ශක්තිමත් හැඹක ගැට ගහන්න කියලා කියන්නේ කොහාටවත් මේ සත්තුන්ට ඇදගෙන යන්න බැරි වෙන්නේ. හැඹක් කියලා කියන්නේ ස්ථිරව හිටවපු කණුවක්. එහෙම නැත්නම් ගල් කණුවක්, එහෙම නැත්නම් මී කණුවක් කියලා අපි හිතමු. මේ කණුව හෙල්ලෙන එකක් වෙන්න බෑ. එහෙට මෙහෙට ඇදගෙන යන්න පුළුවන් තරම් වෙන්න බෑ. එක තැනක පිහිටපු එකක් වෙන්න ඕනේ. එතකොටයි මේ සත්තු හය දෙනා මෙල්ල කරන්න පුළුවන් කියලා පැහැදිලි කරා. එතකොට මේ සත්තු හය දෙනාට උපමා කළේ අපේ මේ ආයතන හය. ආයතන හය හරහා අපේ මනස හැම වෙලේම හිමිනෙතනම් මේ ආයතන හය හරහා අපිව ඇදගෙන යනවා ඒ ආයතනේ පැත්තට. එහෙම යම් මෙහෙම නම් මොකක් නිසාද? පිහිටලා හිටපු නැති හින්දා එක තැනක ඇදගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් සිහියක පිහිටලා හිටියේ නැති හින්දායි එහෙම ඇදගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. ඔන්න අපිට දැන් සිහිය ගැන හොඳ තොරතුරක් දෙනවා මෙතන. එහෙමනම් මේ ආයතන වලින් එළියට ඇදගෙන යන්න බැරි වෙන විදිහට නවාතනක් විදිහට රඳවා ගන්න පුළුවන් තැනක් විදිහට හදන්න ඕන එකක් තමයි නම් මේ සිහිය පිහිටවනවා කියන කියන්නේ. එහෙම නැතුව එක එක අරමුණක් අරමුණක් ගානේ ඒ අරමුණ පස්සේ දුවගෙන යනවා නම්, ඒ පැත්තට හඹාගෙන යනවා නම්, ඒ අරමුණ පැත්තටම ඇදගෙන යනවා නම් සිහියෙන් ඉන්නවා කියන එකක් කියන්න බෑ. එහෙමනම් සිහියෙන් ඉන්නවා කියලක පැහැදිලි කරගන්න පුළුවන් අර්ථය ගන්න පුළුවන් අපිට මේ කැඹකට උපමා කළේ නිසා. එහෙම නැතිනම් ඔකට තිබුණා නම්, එහෙම නැතිනම් මේ සත්තු හය දෙනා එකට ගැට ගහලා සාමාන්‍ය කොටේක ගැට ගැහුවොත් කොටේ ඇදගෙන යන්න පුළුවන් විදියට. එතකොට මේ සත්තු හය දෙනා යනකොට ඒ කොටේ ඕන දැරට ඇදගෙන යනවා. හැබැයි සත්තු හය දෙනාම ඇදගෙන යන්න කියන උත්තරයක් දෙන්න තිබුණා. හැබැයි එහෙම අදහසක් මේකේ අන්තර්ගත වෙලා නෑ. මේක පැහැදිලිවම තියෙනවා කැඹකට ගැට ගන්න කියන හෙල්ලෙන් නැති තැනක මේ සත්තු හය දෙනා රඳවල් වුණා. එහෙනම් සිහිය කියන එක කොච්චර ශක්තිමත් වෙන්න ඕනද, කොච්චර පිහිටන්න ඕනද, මේ ආයතන වලින් එළියට ඇදගෙන යන්න බැරි තරමට ශක්ති සම්පන්න වෙන්න ඕනේ. දැන් ඒ සිහිය එහෙම තම හැදුවට පස්සේ මේ තැනේ මේ හැදෙන ගැට ගහලා මෙන්න කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම්
ගැට ගහලා මෙල්ල කරන්න ඉස්සර වෙලා ශක්තිමත් කැඹක් හදාගන්න ඕනේ. මේ සති නිමිත්තෙන් කරන්නේ සිහිය තියෙන කාරණාව ශක්තිමත් කැඹක් වගේ ශක්තිමත් කරන්න අවශ්‍ය කරන පසුබිම හදලා දෙන එක. සිහිය කියන එක හෙල්ලෙන්නේ නැතුව ශක්තිමත්ව පවත්වා ගන්න පුළුවන් විදිහට ඒ අවශ්‍ය කරන පරිසරය හදලා දෙන්න තමයි සති නිමිත්ත උපකාර වෙන්නේ. එහෙනම් සති නිමිත්ත කියන්නේ සිහියට නෙමෙයි. වරදවා ගන්න එපා මේ අර්ථය. සති නිමිත්ත කියන්නේ සිහිය ඇති කර ගැනීම පිණිස උපකාර වෙන නිමිත්තට තමයි සති නිමිත්ත කියන්නේ. එහෙම නැතුව සති නිමිත්ත කියන එක සිහිය කියලා බලාපොරොත්තු වෙන්න එපා. ඒ නිමිත්ත හදාගත් තැන පිළිතවල තමයි සිහිය වර්ධනය කරන්නේ. පැහැදිලිද? එතකොට අපි උපක්‍රමයක් කරනවා මේ සිහිය එක තැනක පිළිතවල එතන සිහිය ශක්තිමත් කිරීම පිණිස. උපකාරයක් පිණිස තමයි අපි මේ සති නිමිත්ත උපක්‍රමයක් විදිහටයි කරන්නේ. පැහැදිලිද? එතකොට ඔන්න අපිට දැන් මෙහෙම උත්තරයක් හම්බ. සති නිමිත්තේ ඉඳගෙන හොඳට සිහිය පුරුදු පුහුණු කළාම හිත අහකට යන්නේ නැති විදිහට, ඒ කියන්නේ ආයතනික බැහැරට යන්නේ නැති විදිහට හිතට හොඳ රැකවරණයක් හම්බ වෙනවා. එතකොට හිතේ හිතේ නොයේකුත් දේවල් වලට එහෙට මෙහෙට විදිරලා තිබිච්ච මානසික මට්ටම හොඳට ඉස්තැන් වෙනවා. හිත හොඳට එක අරමුණකට ගන්න පුළුවන් පරිසරය හදලා දෙනවා. එක්ස්ටෙන්ඩ් කරලා දෙනවා. මෙන්න මේ සිහිය නිසා, සිහිය වර්ධනය වීම නිසා විශාල උපකාරයක් කරනවා මේ සිහිය සමාධියට. හිතේ එකඟකමට මේ සමාධිය කියලා කියන්නේ ඒකාග්‍රතාවයටනේ. සමාධිය කියලා වෙනම චෛතසික ධර්මයක් අපිට අභිධර්මයේ තුල චිත්ත චෛතසික කාණ්ඩ කතා කරන තැනදී සමාධිය කියන චෛතසිකයක් කතා කරන්නේ නැහැ. සමාධිය කියලා කියන්නේම ඒකාග්‍රතාවයටපත් වීමමයි සමාධිය කියලා කියන්නේ. හැබැයි ඒකාග්‍රතාවය කියන්නේ චෛතසිකයක් කතා කරනවා. අපි අභිධර්ම ඉගෙන ගන්නකොට චෛතසික ධර්මයන් ගැන කියනකොට සබ්බචිත්ත සාධාරණ චෛතසික කියලා හතක් කතා කරනවා. මේක අතිවේකව දැනගැනීමට මම මේ කියන්නේ. එතනදී පස්ව වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතීන්ද්‍රිය, මනසිකාරය කියලා ධර්මතා හතක් චෛතසික ධර්මයෝ කතා කරනවා. එතනදී ඒකාග්‍රතා කියන චෛතසිකයක් කතා කරනවා. හැබැයි මේ ඒකාග්‍රතාවයේ හැම වෙලෙම ඒකාග්‍රතාවයේ තියෙනවා කියන තැනකින් සමාධිය කියලා පනවන්නේ නැහැ. මොකද ඒකාග්‍රතා කියන චෛතසිකය හැම හිතකම තියෙනවා. හැම හිතකම තිබුණ පළේකෙන හැම හිතේම අපි සමාධියෙන් ඉන්නවා කියලා කියන්න වෙනවනේ. එහෙම දැනවීමක් කරන්න බෑ. මොකද කුසල පක්ෂයේ ඒකාග්‍රතාවයේ තියෙනවා, අකුසල පක්ෂයේ ඒකාග්‍රතාවයේ තියෙනවා චෛතසිකවල ගත්තහම. හැබැයි මේ ඒකාග්‍රතාව කියන චෛතසිකයේ ප්‍රකට කරලා කුසල පක්ෂයේ තුල ප්‍රකට කරලා ඒකාග්‍රතාවයේ වර්ධනය වෙන්න කටයුතු කරලා ඒ ඒකාග්‍රතාවයේ කියන එක ප්‍රබල ඒකාග්‍රතාවයක් බවට පත් කරනවා නම් අන්න ඒ අවස්ථාවේ පිහිටනවා නම් ඒකාග්‍රතාවයේ තුල ඒකට සඳහන් කරනවා සමාධිය කියලා. සමාහිතේ චිත්තේ සමාධිය කියලා කියන්නේ හිතේ සමාහිත භාවයකට පත්වීම, සංසිඳීමකට පත්වීම තමයි සමාධිය කියලා කියන්නේ. කලබල හිත්වල ඒකාග්‍රතාවයේ කියන එක ක්ෂණයක් හරි තියෙනවා. හැබැයි උනාට ඒ හිත කලබලයි කියලා කියනවා. මොකද අනිත්‍යයිතික ධර්මයන් වලින් මේ හිත කලබලයට පත් කරලා තියෙනවා. එහෙමනම් කුසල සිතක් විදිහට සතිය කියන එක කුසල චෛතසිකයක්, සෝමන චෛතසිකයක්. මේ සති චෛතසිකයේ වර්ධනය කරලා මේ සති චෛතසිකයේ මගින් ඒකාග්‍රතා චෛතසිකයේ නගා හිටවනවා, නැගිටවනවා, ප්‍රබල කරනවා. අන්න සතිය සමාධියට උපකාරක ධර්මයක්. පැහැදිලිද? ඒ විදිහටයි අපේ හිතේ ඒකාග්‍රතාවයට පත් කරවන්න මේ සිහිය උපකාර කරවන්නේ චෛතසික පැත්තෙන් මම පිළි. සිහියෙන් ඉන්නකොට, සිහිය වර්ධනය කරනකොට ඊට සාපේක්ෂව හිතට ගහගෙන යන්න තියෙන ඉඩයි අහුරන්නේ. හිතට ගහගෙන යන්න තියෙන ඉඩ අහුරනවා සිහිය තුලේ. ඒ කියන්නේ අර උදාහරණයක් ගත්තේ චක්කපාණ සූත්‍රයේ මේ තැඹට ගැට ගැහුවට පස්සේ මේ සත්තුන්ට ඇදගෙන යන්න බෑ කියලා කිව්වේ.
ඒ වගේ ආයත සිහියෙන් හිතපුවාම මේ ආයතන වලින් එළියට අරමුණු වලට ඇදගෙන යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ මේ ආයතනයන්ගේ ඇතුලේ තමයි දැන් හිතට අරමුණේ ඉන්න පුළුවන්කම තියෙන අරමුණේ එළියට යන්න බැහැ එහෙනම් මොන හිතට දැන් නවාතනක් හදලා දුන්නා හිතට එක තැනකට පවතින්න පුළුවන් පරිසරය හදලා දෙනවා මේක කරන්නේ සිහිය එතකොට හිතේ ඒකාග්‍රතම එතනම ඇති වෙනවා එතකොට එතනම සමාධිය උපදින්න උපකාර වෙනවා හැබැයි මේකට තව උපකාරක ධර්මතා ගොඩාක් තියෙනවා මොකද සතියෙම විතරක් මේක වෙන්නේ නැහැ සතිය පිළිගන්නත් සීලය පැත්තෙන් ලොකු රැකවරණයක් දෙන්න ඕනේ මොකද හිතේ නොසන්සුන්කම එහෙම නැත්නම් හිතට එළියට කරනවා දඟලන්න එහෙම නැත්නම් හිතේ තියෙන ස්වභාවය විසිරෙන භාවයකට පත් වෙන්න හිත අසංවරව හැසිරෙන තැන් ටිකක් තියෙනවා කයෙහි හිත අසංවරව හැසිරෙනවා වචනේ තුල හිත අසංවරව හැසිරෙනවා කය තුල හිත සංවර කරන්න නම් කය සංවර කරන්න වෙනවා වචනේ තුල හිත සංවර කරන්න නම් වචනේ සංවර කරන්න වෙනවා කය වචන දෙක සංවර කිරීම තුළින් අපි හිත සංවර කරන වැඩ පිළිවෙලකට පත් වෙන්න වෙනවා මොකද හිතට අසංවරව හැසිරෙන්න තියෙන තැන් ටික ආවරණය කරන්නේ අසංවරව හැසිරෙන තැන් ටික තමයි කයෙන් වචනයෙන් හැසිරෙන්නේ ඒ නිසා හිතට අසංවරව හැසිරෙන්න තියෙන භූමිය අහුරනිකට කියනවා කායික සංවරය සහ වාචික සංවරය කියලා ඕදෙකනේ අපි සීලය කියලා ශික්ෂාපද වශයෙන් අපි සමාදන් වීම තුළ කටයුතු කරා හැබැයි කය වචන දෙක සංවර කළත් තව හිතට අසංවරව හැසිරෙන්න පුළුවන් තැන් ටිකක් තියෙනවා. ඒ තැන් ටික තමයි ඇහෙන් අසංවර වෙන්න පුළුවන්, කනෙන්, නහයෙන්, දිවෙන්, ශරීරයෙන් අසංවර වෙන්න පුළුවන්. මේ ඇහ, කන, නහය, දිව, ශරීරය කියන මේ පහෙන් අසංවර වෙන එක වළක්වන්න තමයි සතිනිවිත හරහා සිහිය පිහිටුවගෙන තවදුරටත් සංවර කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒක සීලය පැත්තනොත් පෙන්නනවා ඉන්ද්‍රිය සංවර සීලය කියලා. සමාධි සංවර්ධනික සීලය කියලා කතා කරනවා. ඒ කියන්නේ සමාධිය උපදවා ගැනීම පිණිස, සමාධිය පවත්වා ගැනීම පිණිස ඇති කරන සීලය කියලා පෙන්නනවා. ඒ කියන්නේ සමාධිය ඉලක්ක කරගත්ත සීලයක් තියෙනවා. එතකොට මේ විදිහට මේක ප්‍රභේද ගොඩාක් තියෙනවා. මොකද එකම කාරණේ සතිය එහෙම නැතිනම් සතිය නිමිත්ත විතරක්ම නෙවෙයි. හැබැයි අපි දැන් සීලය තුළ කටයුතු කරන කිරිසක් කය වචන දෙක යම් මට්ටමකට සංවර කරන කිරිසක් ඊළඟට අපිට කරන්න වෙනවා මේ හිත තවදුරටත් සංවර කරන්න නම් හිත තවදුරටත් එකඟ කරන්න නම් සීය පිළිපදවා ගැනීම කරන්න වෙනවා. ඒ සඳහා තමයි සති නිමිත්ත කියන එක අපි උපකාර කරගන්න ඕනකම තියෙනවා. මම හිතනවා මේ පිළිබඳව ඔබට කෙටියෙන් කතා කළත් යම් පැහැදිලි මට්ටමක් ඇති කියලා. ඉතින් ඒ නිසා මේක තවත් කාරණයක් ඔබට කෙටියෙන් මතක් කරන්නම් කරන කරන වැඩේට සිහියෙන් ඉන්න එකයි සිහියෙන් ඉඳගෙන සියලුම වැඩකටයුතු ටික කරනවා කියන එකයි දෙකක්. කරන කරන වැඩේට සිහියෙන් ඉන්නවා කියන කාරණාව ගත්තොත් අද වර්තමාන ගොඩාක් දුරට අපි කතා කරන්නේ ඇත්තටම ওই කාරණාව. කරන කරන වැඩේට සිහියෙන් ඉන්නවා කියන කාරණාව. හැබැයි කරන කරන වැඩේට සිහියෙන් ඉන්නවා කියන තැනදී අපි මේක චුට්ටක් විමසන්න ඕනේ ඇත්තටම විමසා ගත යුතු කාරණාවක්. අපි හිතමුකෝ දැන් සක්මනේදී සිහිය පිහිටවනවා කියලා. එතකොට කරන වැඩේට සිහිය පිහිටවනවා කියපුවහම මේ යන ඉරියව්වට සිහිය පිහිටවන එකයි කරන්නේ. එතකොට ඉරියව්ව අනුව සිහිය පිහිටවනවා නම් සිහියද ඉස්සල්ලා හම්බ වෙන්න ඕනේ ඉරියව්වද ඉස්සල්ලා හම්බ වෙන්න ඕනේ. ඉරියව්ව ඉස්සල්ලා හම්බ වෙන්න ඊට පස්සේ සිහිය පිහිටවන්න වෙන්නේ. මේ නමුත් අපිට ඉරියාපද භාවනාව තුළ පැහැදිලි කරන්නේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති කියන වචනයක්. පජානාති කියන වචනයට අර්ථය දෙන්නේ නුවණින් දැනගන්නවා කියන අර්ථය. එතකොට යනකොට යන බව නුවණින් දැනගන්නවා නම් යනකොට යන බව, ඒ කියන්නේ ගියාට පස්සේ යන බව, යනකොට යන බව නුවණින් දැනගන්න නම් එතකොට යන ක්‍රියාවලියත් එක්කම හඳුනා ගන්න ඕනේ නුවණක් මේ තියෙන්න ඕනේ. හැබැයි ගච්ඡන්තෝවා ගච්ඡාමිති සතින් උපට්ඨපෙත්වා යනකොට යන භවයේදී සිහිය පිහිටවන්න කියලා අපිට තෙලගහනකම්
කතා කරන බවක් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් සිහිය පිහිටුවන්න කියලා මුලින් පෙන්නලා පිහිටුවගත්ත සිහිය තුන යනකොට යන බව නුවණින් දැනගන්න. එතකොට යන්නේ ඉස්සර වෙලා සිහිය පිහිටවගෙන ඉන්න ඕනේ. පිහිටවගත්ත සිහිය තුන තමයි යන බව දකින්න ඕනේ නුවණ. මොකද යෝනිසෝ මනසිකාරයක් කියලා අපිට පෙන්නනවානේ සිහියයි නුවණයි දෙකම එකතු කරලා. නුවණක් ඇති වෙන්නේ සිහිය තියෙනවා. සිහියෙන් සහ නුවණින් කරන වැඩ දෙකක් තියෙනවා. මේ සිහියෙන් සහ නුවණින් කරන වැඩ ක්‍රියාකාරකම් දෙක මොකක්ද කියලා මම ඔබට වෙනසටහන අවසානයේ කියන්නම්. ඊට කලින් අපි මේක පොඩ්ඩක් ප්‍රායෝගිකව කරන්න උත්සාහවත් වෙමු. සතිනිමිත්ත ගැන මම ඔබට මතක් කරන්නම්. ඒ නිසා නාසය අතු හෝ තොල් දෙක ළඟ සිහිය පිහිටුවා ගැනීම තමයි සතිනිමිත්ත හැටියට අර්ථකථනය කරලා තියෙන්නේ අභිධර්ම පිටකේ. ඉතින් මේ නාසය අතු හෝ තොල් දෙක ළඟ සතිනිමිත්ත පිහිටව ගන්නේ කොයි විදිහෙන්ද කියන එක පිළිබඳව ඔබට මම දැන් විස්තර කරලා දෙන්නම්. එතනදී කෙනෙකුට නාසයේ අග වෙන්න පුළුවන්, කෙනෙකුට තොල් දෙක ළඟ වෙන්න පුළුවන්. චරිත නාමස්ත්‍ය අනුව වෙනස් වෙන්න පුළුවන්. මේකම ඉස්සෙල්ලාම තමන් හඳුනා ගන්න ඕනේ තමන්ට නාසය අගද තොල් දෙක ළඟද සතිනිමිත්ත පිහිටන්නේ කියන එක තමන්ටම ප්‍රායෝගිකව ඉස්සෙල්ලා හඳුනා ගැනීමක් කරගන්න වෙනවා. ඒ සඳහා පොඩි උපක්‍රමයක් අපි කියලා දෙන්නම්. ඉස්සල්ලාම කෙනෙක් මේ නාසයක මෙහෙම පොඩ්ඩක් ස්පර්ශ කරලා ඒ ස්පර්ශය හොඳට හිතින් අඳුනගත්තාම හිතාමතාම ස්පර්ශය අයින් කරලා බලන කොච්චර වෙලාවක් මේ ස්පර්ශ කරපු තැන දැනුම් සහිත බවකින් තියෙනවා කියලා. ඊට පස්සේ ආපහු තොල් දෙක ළඟ ස්පර්ශ කරලා බලනවා. ඒ ස්පර්ශ කරලා හොඳට හිතින් ග්‍රහණය කරගෙන හිතාමතාම ස්පර්ශ කරන එක අයින් කරලා කොච්චර වෙලාවක් ඒ තොල් දෙක ළඟ දැනුම් සහිත බව තියෙනවද කියලා. මේ දෙකෙන් වැඩියෙන්ම තමන්ට දැනුම් සහිත බව දැනෙච්ච තැන තියෙනවනේ. ඒ කියන්නේ එක්ක නාසය ළඟ වෙන්න පුළුවන්, එක්ක තොල් දෙක ළඟ වෙන්න පුළුවන්. වැඩියෙන්ම වෙලාවක් රැඳුනේ දැනුම් සහිත බව කොතනද? එතන තෝරගන්න තමන්ට සතිනිමිත්ත සකස් කරන්න සුදුසු තැන හැටියට. පැහැදිලිද මේ කියව කාරණය? ඊට පස්සේ අපිට පුළුවන් එතන සවුදුරටත් වර්ධනය කරන්න. ඉස්සල්ලා මම විනාඩි කීපයක් ඔබට දෙන්නම්. නාසිකාග්‍රේද තොල් දෙක ළඟද තමන්ට සතිනිමිත්ත හුරු කරන්න සුදුසු තැන කියන එක ඉස්සල්ලා අපි හඳුනා ගමු. ඒ නිසා නාසයක ඉස්සල්ලා මෙහෙම නාසයක පොඩ්ඩක් තදින් නෙමේ, සලු ස්පර්ශයකුත් නෙමේ, දැනෙන නොදැනෙන ගන්න සියුම් ස්පර්ශයකුත් නෙමේ. සාමාන්‍ය මට්ටමට ස්පර්ශයක් කරලා හොඳට මේ ස්පර්ශය හිතින් ග්‍රහණය කරගන්න. ඒක අරමුණු කරන්න. අරමුණු කරලා හොත්තට අරමුණේ ඉන්නකොට හිතාමතාම ඇඟිල්ල අයින් කරලා බලන්න මේ ටික. ටික වෙලාවකින් මෙකිලා යයි. අපිට විනාඩි ගණන් වලින් බලන්න ඕනේ නැහැ. ටික වෙලාවක් යනකොට මෙකිලා යයි. ඊට පස්සේ ආපහු තොල් දෙක ළඟ ස්පර්ශ කරන්න. තොල් දෙක ළඟ ස්පර්ශ කරනකොට හොත්තටේ අරමුණ හොත්තට හිතින් ග්‍රහණය කරගන්න. ඊට පස්සේ හිතාමතාම ස්පර්ශ කරන එක නතර කරලා බලනවා මෙතෙන් යන වෙලාව කොච්චරද කියලා. දෙකේ වෙනසක් අපිට තේරෙයි. ටිකෙන් වැඩිපුර වෙලාවක් රැඳුනේ කොහොමද කියලා. මේක අපි තෝරගමු. එහෙනම් හැම දිනම මුලින්ම තමන්ට පහසු විදිහට වාඩි වෙලා ඇස් දෙක පියාගෙන නාසය අග සහ තොල් දෙක ළඟ ඒ කිව්ව විදිහට පරීක්ෂා කරලා බලමු. හොඳයි, පටන් ගන්න. අඳුර ගන්න පුළුවන් වුණාද ඒ ස්ථාන දෙකෙන් තමන්ට කොතනද පහසු කියලා? එහෙම අඳුර ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ හැමෝටම මේක කරලා හඳුර ගන්න පුළුවන්කම ලැබුණා. හරි, එහෙමනම් ආය ඒක ගැන වෙන් කරලා හඳුනා ගන්න අවශ්‍යතාවය විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැති වෙයි. හැමෝටම වෙන් කරලා ගන්න පුළුවන් වෙච්ච නිසා අපි මින් ඉදිරියට විනාඩි කීපයක් මොකද අපි විනාඩි 10ක් 15කට වැඩි කාලයක් ප්‍රායෝගිකව කරමු. මේ හදලාගත්ත අවස්ථාව ඒ පුළිබඳව තව දුරටත් ඉන්න පුළුවන් කියන එක. ඒක මම මෙහෙම තව විස්තර කරන්නම්.
අපි හිතමුකෝ තෝල් දෙක ළඟ කෙනෙකුට දැනුනේ එහෙම නැත්නම් නාසයක තෙල් කෙනෙකුට දැනුනේ මෙහෙම ස්පර්ශ කරලා හොඳට නිමිත්ත හිතින් හදාගෙන අරගෙන අරමුණ කරගෙන ඒ අරමුණම සිහි කරනවා සිහි කරපු අරමුණම ආපහු يعني සිහි කරපු දෙයම අරමුණු කරනවා කියන විදිහට ඒ කියන්නේ ඒකම අරමුණු කරනවා ඒකම සිහි කරනවා ඒ කියන්නේ මෙතනින් වෙන අරමුණකට වෙන දෙයකට හිත බැහැරට යන්න දෙන්නේ නැතුව ආයෙත් මේකම අරමුණු කරනවා එහෙම අලුතෙන් නැවත 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 අලුතෙන්ම ගන්න ඕනේ ඒ කියන්නේ ස්පර්ශ කරලා හොඳට නිමිත්ත හදලා දෙනවා ආපහු ඒ අරමුණම ඊට පස්සේ ආපහු ස්පර්ශ කරපු තැනම හොඳට ආපහු අරමුණු කරනවා අරමුණු කරනකොට දැන් අරමුණු කරන්න මැකිලා වගේ ගිහිල්ලා ආපහු ස්පර්ශ කරලා අලුත් කරලා දෙනවා මෙහෙම ටික වෙලාවක් කරනකොට අර අරමුණේ ඉන්න පුළුවන්කම ටිකක් වැඩි වෙනවා හැබැයි අරමුණේ ඉන්න පුළුවන්කම වැඩි වුණාට එකපාරටම මේ ස්පර්ශ කරන එක සම්පූර්ණයෙන්ම නතර කරන්න එපා වරින් වර ආපහු ඒ කියන්නේ විනාඩි දෙක තුනකින් වගේ ආයතරයක් නැත්නම් විනාඩියකට විතර සැරයක් ආපහු ස්පර්ශ කර කර මේක ආපහු හොඳට ප්‍රකට කරලා දෙන්න. එහෙම ස්පර්ශ කරන්න කරන්න අර අරමුණ හොඳට තීව්‍ර වෙනවා ප්‍රකට වෙනවා. තමන්න දැන් හම්බුණා දැන් එතන හරි පරිසරයේ හොඳට තේරෙනවා කියන තැනකින් අතහරින්න එපා. ඒ ගමන එහෙම ඉන්න ගමන්ම මැකිල යන්නේ ඉස්සර වෙලා ආපහු එතන හොඳට අරමුණ නැවත හදලා දෙන්න. සමිතියෝස්තික පැහැදිලි යටි කියලා හිතනවා. ඒ කියන්නේ දැන් මෙහෙම සතිනිමිත්ත අරමුණු කරන්න අපිට ස්පර්ශ කරලා දුන්න අරමුණ තියෙනවානේ. ඒ අරමුණ මැකෙනකම් ඉන්න එපා. ආපහු ස්පර්ශ කරගෙන ස්පර්ශ කරගෙන මෙතන අරමුණ හුද්දට අලුත් කර කර අලුත් කරගෙන දෙන්න වරින් වර. එතකොට හිතට වෙන අරමුණකට යන්න තියෙන ඉඩ ඇහිලා යන වචරක් නෙමෙයි මේ සතිනිමිත්ත හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මෙහෙම පුරුදු කරනකොට ටික කාලෙකින් තමන්ට මෙහෙම ස්පර්ශ නොකරම සති නිමිත්ත හොඳට ප්‍රකට කරගන්න දැනුම් සහිත බවකට පත් වෙන දවසක් එනවා. එහෙම එන්නේ හැබැයි මේ විදිහට හොඳට පුරුදු වුණු කළොත් පමණමයි. පැහැදිලිද මෙහෙම කාරණාව? ඒ නිසා අපි විනාඩි කීපයක් අද දවසේ හැටියට අපි මේක පුරුදු පුහුණු කරමු. මේ නිසා හොඳයි ඔහොමම තමන්ට පහසු විදිහට වාඩි වෙලා අර කලින් වගේම හොඳට ස්පර්ශ කරලා නාසයග ළඟ නාසයග තොල් දෙක ළඟ නම් තොල් දෙක ළඟ මේ විදිහට හොඳට ස්පර්ශයන් ලබා දෙමින් උත්තර ප්‍රකට කරගන්න උත්සාහවත් වෙන්නකෝ අපි කාලය දෙන්නම් අවශ්‍ය ප්‍රමාණය හොඳයි පටන්. හොඳයි කවුරුත් සාධාරණයක් පවත්වා පහසු වුණාද අපහසු වුණාද දන්නේ නැහැ. පොඩි ප්‍රමාණයක් හරි අඳුන ගන්න පුළුවන්කම ලැබුණාද? ඕක ටික ටික වර්ධනය කරන්න පුළුවන්. දවසකට කරන වාර ගාන වැඩි වෙනකොට, අවස්ථාව වැඩි වෙනකොට ඕක තවදුරටත් ප්‍රගුණ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඒක නිතර පුරුදු පුහුණු කරන්න කියලා මතක් කරමින් මෙහෙම කරනකොට එන දෝෂ ටිකක් තියෙනවා. ඒ දෝෂ ටිකක් මම කියලා දෙන්නම්. එහෙම දැන් සතිනිමිත්ත විදිහට අපි ස්පර්ශ කරලා ගන්නකොට උතන සමහර වෙලාවට නලියන බවක් දැනෙන්න පුළුවන්. නලියන බව දැනුනොත් ඒ නලියනකම ගන්න එපා සතිනිමිත්ත හැටියට. මොකද නලියන බව අරගෙන සතිනිමිත්ත හැදුවොත් නලියන බව නැති වෙන වෙලාවක් එනවා. ඊට පස්සේ ආය සතිනිමිත්ත හදාගන්න එතන නලියන බව දැනෙන්නම ඕනේ. ඒ නිසා ඒ අතිරේක දැනෙන බවකින් සතිනිමිත්ත හදන්න එපා. හිරිවැටිච්ච බවක් දැනෙන්න පුළුවන්. ඒ හිරිවැටිච්ච බවත් අරමුණු කරලා සතිනිමිත්ත හදන්න එපා. එතන නිකන් තද වෙලා ගල් ගැහිණ වගේ තියෙන බවක් දැනෙන්න පුළුවන්. ඒකත් අරමුණු කරලා හදන්න එපා. මොකද ඒවා නැති වෙච්ච ගමන් ඒවා ලැහිලා ගිය වෙලාවට ආය සතිනිමිත්ත හදන්න නම් එහෙම වෙන්න ඕනේ ඊට පස්සේ. එහෙම පරිස්ක්‍රමයකට පුරුදු කරන්න එපා. එතන තද වෙලා ගල් ගැහිලා එහෙම නැතිනම් ඉදිමිලා සමහරවිට අර එල්ලා වැටෙනවා වගේ දැනෙන විදිහට ඒ අතිරේක දැනීම් තියෙන්නේ ඒකක්වත් නෙමෙයි සතිනිමිත්ත කියලා කියන්නේ. එහෙම දැනෙනකොට ආපහු කරන්න ඕනේ මොකද්ද දන්නවද? ආපහු හොඳට ස්පර්ශ කරන මේ ස්පර්ශයම ප්‍රකට කරලා දෙන්න. ස්පර්ශ වෙනකොට එන දැනීමක් අපිට තියෙනවනේ. ඒ දැනීමම ප්‍රකට කරලා දෙන්න අර අතිරේක දිහා බලාගෙන ඉන්න එපා.
සමාජයට බලන් ඉන්න පුළුවන් හිරි වෙටිච්ච බවක් දැනෙන්න පුළුවන් නලියන බවක් දැනෙන්න පුළුවන් ඒ දිහා බලාගෙන ඉන්න පුළුවන් ආපහු ඒක මැකිල යනකොට සති නිමිත්ත මැකිල යනවා අපි දන්නේවත් නෑ ඒකයි මම උපක්‍රමයක් ඔබට කිව්වේ අර සැරින් සැරේ ස්පර්ශ කර කර දෙන්න කියලා විනාඩි දෙක තුනකින් සැරයක් ආවා ස්පර්ශ කරලා දෙනවා මේක මැකෙන්න ඕනේ නෑ මැකෙන්න ඉස්සර වෙලා ආයෙත් ස්පර්ශ කරලා දෙනවා මෙහෙම ස්පර්ශ කර කර දෙනකොට අර අරමුණු හොඳට තව තව ප්‍රකට වෙනවා තීව්‍ර වෙනවා වෙන අතිරේක අරමුණකට හිත යොමු වෙන්නේ නැහැ ඒත් එක්ක හුස්ම රැල්ල වදින තැන ගැන කියලා මේ හුස්ම රැල්ල වදින තැන අල්ලන්න සූදානම් කරන්න එපා මොකද හුස්ම රැල්ල වදින තැන සතිනිමිත්ත පිහිටවුවොත් අර වගේම දෝෂයක් හිතිනවා හුස්ම රැල්ල දැනෙන්නේ නැති වෙලාවක් එන්න පුළුවන් ඒ දැනෙන්නේ නැති වෙලාවට සතිනිමිත්ත ලැහිල යනවා පැහැදිලිද මේක මේ දිගටම පිහිටලා ඉන්න පුළුවන් සිද්ධියක් වෙනවා. ඒක අර තැඹක් කියන එක ගලවගෙන ගිහිල්ලා තැන් තැන් වල හිටවන එකක් නෙමෙයිනේ. ඒ තැන හිටවගන්න කියලා නෙමෙයි කියන්නේ. එක තැනක හිටවලා තියෙන එකට අර සියල්ල ගෙනල්ල එතෙන්ට එකතු කරලා බඳින්න කියලා පෙන්නනවා. එහෙනම් සති නිමිත්ත කියන එක තැන් තැන් වල පිහිටන එකක් නෙමෙයි. එකම තැනක පිහිටලා එතෙන්ට තමයි අර අනිත් ආයතන ටිකෙන් එන අරමුණු ටික ඔක්කොම මේ එක තැනක ඉඳන් බලන ක්‍රමයක් තමයි මේකෙන් නිර්මාණය කරන්නේ. පැහැදිලිද? එහෙම කළොත් තමයි ආයතන වලින් ඇතුළට එන තොරතුරු ටික බලන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් අපි ආයතන වලින් එළියට යනවා. ඔය ටික පැහැදිලිද? අතිරේකව යම් විදියට හිරිවැටිලා හරි නලියනවා හරි යම් අතිරේක අත්දැකීමක් බැලීමක් ලැබුණොත් ඒකම අඳුනගන්න මේ සති නිමිත්තට වැරදීමක්. ඒක සති නිමිත්තෙන් පිටට ගිහිල්ලා. එහෙනම් මම මොකද කරන්න ඕනේ? ආපෝ හිතාමතාම ස්පර්ශ කරලා මේ ස්පර්ශයෙන් සති නිමිත්ත ප්‍රකට කරලා දෙන්න කියන පණිවිඩේ මතක තියාගන්න. නැතිනම් ඉඳගෙන අපි සෑහෙන කාලයක් ගත කරයි. නමුත් අපි කරලා තියෙන්නේ වැරදි හුරු කිරීමක් වෙන්න පුළුවන්. වැරදි විදිහට හුරු කළොත් තියෙන දෝෂය තමයි ඒක ආයෙ ගලවන්න හරි අමාරුයි. පැහැදිලි. ඒ නිසා පරිස්සමෙන්ම මේක මේ මම ඔබට මතක් කරන්නේ අතිරේක දැනුම් සහිත බව වලට අරමුණු කරන්න යන්න එපා. ආපෝ හිතාමතාම ස්පර්ශ කරලා සති නිමිත්ත ප්‍රකට කරලා දෙන එක කළ යුතුමයි මූලික වශයෙන්. ඊට පස්සේ තරෙන් තරේක අලුත් කරලා දෙන්න කරාට කමක් නැහැ. තවන්ට උත්තර සති නිමිත්ත පිළිතනවා කියන්නකො. කාලයක් යනකොට ඒ තරෙන් තරේ ආපහු මේ ස්පර්ශ කරලා අලුත් කරන එක කරන්න නැත්නම් අපි මොකද ඒ අත්දැකීමයි අර අත්දැකීමයි දෙකක් වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපි අතිවේක වෙන අරමුණක් ඔස්සේම ගිහිල්ලාද කියන එක වෙන් කරලා අඳලා ගන්න බැරි වෙයි අපිට. එහෙම නොකළොත් එහෙම දෝෂ හිතින්න පුළුවන්. පැහැදිලිද කාරණා? එතකොට මම මතක් කරනවා කියලා ඔබට කිව්වා සිහියෙන් සහ නුවණින් කරන වැඩ දෙකක් තියෙනවා කියලා. සිහියෙන් ඇත්තටම දැන් මේ සති නිමිත්ත හරහා අපිට ඉගෙනගත්ත පණිවිඩය තුළ ඇත්තටම ආව උත්තරයක්. සිහියෙන් මොකද කරලා තියෙන්නේ කියලා. සිහියෙන් කළේ එළියට යන්න බැරි වෙන එක කරන එකයි. ආයතන වලින් එළියට බහින්න තියෙන ඉඩ අහුරනවා සිහියේ. ඒ කියන්නේ ඇතුළට ඇදලා ගන්නවා සිහියෙන් කරලා තියෙන්නේ. අර සත්තු එළියට ඇදගෙන යන්න දෙන්නේ නැහැ වගේ ආපහුවේ කනුවට මැදලා බැඳ ගන්නවා වගේ සති නිමිත්තෙන් කරලා තියෙන්නේ සිහියෙන් කරලා තියෙන්නේ ආයතන වලින් එළියට බහින්න තියෙන එක වළක්වලා ආපහු ආයතන ඇතුළට මැද ගන්න ගතියක් තියෙනවා ඊළඟට ප්‍රඥාවෙන් කරන්නේ වෙන තැන නුවණින් කරන්නේ බැහැරට ඇදගෙන ගිහිල්ලා රැඳිච්ච තැන් ටික තියෙනවා ඒ තැන් වල ඇත්ත පෙන්වන්න පුළුවන්කම තියෙනවා මම ඔබට මේක තේරෙන්න උදාහරණකින් කියන්නම්. දැන් අද වර්තමානයේ අපිට වෙලා තියෙන මෙන්න මේ දෝෂ. අපි හැම වෙලෙම බහැර තියෙන දේ පිරිසුදු කරනවා. පිරිසුදු කරනකොට කොච්චර පිරිසුදු කරත් ආපහු ඒකට අර වැටෙන දේවල් ටික වැටිලා අපිරිසිදු වෙනවා. මම නිකන් මෙහෙම උදාහරණයක් කියලා මේ උදාහරණේ ටිකක් අර පළු වැඩි වෙයි. ඒකනේ මෙතෙන්ට ගැලපෙන්න නිසායි මම මෙහෙම ගන්නෙ. අපි ලෝක මේ තොල්දර කියලා උන කියන මේ සොල්දරට උඩින් සම්පූර්ණයෙන්ම අපි හිතමුකෝ කළු තෙල් පුරවලා තියෙන්නේ කියලා. කළු තෙල් පුරවලා තියෙනවා. ඔකේ දැන් දැන් වල සිදුරු තියෙනවා. සිදුරු වලින් මොකද වෙන්නේ? මේ කළු තෙල් වැස්සිලා මේ දිවට වැටෙනවා. මේ දිව හරි ලස්සන චිත්‍රයක් ගන්නවා තියෙනවා. මේ චිත්‍රේ පේන්නේ නැහැ කළු තෙල් ටික වැටිලා මේක සම්පූර්ණයෙන් කළු පාට වෙලා තියෙනවා.
අපි මොකද කරන්නේ කොස්සක් හරි එහෙම නැතිනම් මොබ් එකක් හරි වෙඩි කෑල්ලක් හරි අරගෙන මේක සම්පූර්ණයෙන් පිහදාන පිහදාගෙන ලාභව ගන්නකොට ආපහු කලුතර වැක්කිලා ආයි කල වෙනවා දැන් ඉතින් අපි හැමදාම මොකද කරන්නේ පිහදදා බලනවා පිහදාන්න ආපහු මොකද වෙන්නේ කලුතර ටික වෙනවා අපිට සිදු වෙනවා දැන් අපිට මොකක් කරන්න මේ ඈ ඉස්සල කරන්නේ වැඩක් මොකද්ද අපිරිසිදු වෙලා තියෙන්නේ කොහොමද උඩින් කලුතර වැටිච්ච නිසා එහෙනම් කරන්න වෙනවා මොකද්ද උඩින් කලුතර වැක්කිරෙන දේ කලුතරුන් අයින් කරන්න පුළුවන් නම් එකපාර හොඳයි නමුත් අපිට විකල්පයක් හොයාගන්න පුළුවන් සිදුරු ටික වහලා දැම්මොත් කලුතර වැක්කිරෙන තැන්කේ සිදුරු ටික හොඳට වහලා දැම්මොත් හොඳ දැන් කලුතර වැටෙන්නේ නැහැ මොන්නේ එක වැඩක් කළා අපි අර තියෙන ටික එළියට එන්න දුන්නේ නැහැ වහලා දැම්මා ඊට පස්සේ ඊළඟ වැඩි අපි කරන්න ඕනේ දැන් එහෙම වැහුවත් මේක පිරිසුදු නැහැ දැන් ඊට පස්සේ මේක හොද්දට පිරිසුදු කරන්න පුළුවන් පිරිසුදු කරන්න ආපහු වැටෙනවා නම් පිරිසුදු කරන එක ඉවරයක් වෙන්නේ නැහැ අන්න ඕක තමයි මේ කාරණා දෙක මම මෙතෙන්නේ අර සිදුරු ටික වහලා එළියට එන්න බැරි වෙන්න වහලා දැම්මා වගේ වැඩක් කළානේ අපි අන්න මේ වගේ මේ ආයතන හයෙන් එළියට එන්න බැරි වෙන්න අරමුණු ටික ඇතුලේ තියාගෙන හොඳට විමසන්න පුළුවන් වෙන විදිහට වහලා දාන වැඩේ කරනවා සිහියේ. අර එළිය අපිරිසිදු වෙලා තිබිච්ච දැන් ටික ඔක්කොම ඇත්ත බලන්න නම් පිරිසිදු කරන්න වෙනවා. දැන් පිරිසිදු කරලා දාන කටයුතු ටික කරනවා නුවණින්. පැහැදිලිද? ඒ කියන්නේ මේ ආයතන වලට එළියෙන් කියන සිද්ධි ටිකේ ඇත්ත දකින්න නම් ඔය වැඩ දෙකම කරන්න ඕන. මේ දිව හරි ලස්සන චිත්‍රයක් තියෙනවා කියලා ඒක ඇත්තටම මේක යටින් මොනවද තියෙන්නේ කියලා දකින්න නම් පිරිසිදු කරන්නත් ඕනේ අපිරිසිදු වෙන්න තියෙන අර සිදුරු ටික වහන්නත් ඕනේ පැහැදිලිද මේ ඇහැට බැහැරින් තියෙන කනට බැහැරින් තියෙන يعني අපි කියමුකෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී මේ බැහැර තියෙන අරමුණු එකක්වත් කෙලෙස් මිශ්‍ර නැහැ කෙලෙස් වලින් යෙදිලා නැහැ ඒවා කෙලෙස් නෙමෙයි හැබැයි දැන් හිතේ තමයි කෙලෙස් ටික තියෙන්නේ. කෙලෙස් ටික මිශ්‍ර වෙච්ච සිතුවිලි ටික එහෙම නැත්නම් සිත් ටික මේ ආයතන වලින් එළියට ඇවිල්ලා අර පිරිසිදුව තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කීමේවට පතිත වෙලා තියෙන්නේ. පතිත වුණාම දැන් අපිට අපිරිසිදු වෙච්ච දෙයක්ම පේනව මිසක් ඒකට යටින් තියෙන පිරිසිදු ටික අපිට පේන්නේ නැහැ. එහෙමනම් අපිට මොකක් කරන්න වෙනවද? අපි අද කරමු මේවා පිරිසිදු කරන හැම වෙලේම පිරිසිදු කරනවා අපිට තේරෙන එක දෙයක් අපි මේකෙ මෙහෙම තියෙන්නේ කියලා පිරිසිදු කරනවා මම උදාහරණයකට කියන්නම් දැන් අපේ හිතේ තියෙන අත්වාද උපාදාන එහෙම නැතිනම් දිට්ඨිය පිළිබඳව ගත්තාම ඒක නෙමෙයි නැත්තම් දිට්ඨාශ්‍රව කාමාශ්‍රව භවආශ්‍රව අවිද්‍යාශ්‍රව කියලා ආශ්‍රව ධර්ම ටිකක් අපේ තියෙනවනේ හිත කිලිටි කරන දේවල් ටිකක් මේ ආශ්‍රව වලින් තමයි අපි මේ ඇහෙන් තියෙන රූප දිහා ගනුදෙනු කරලා තියෙන්නේ මේ තේනේ අපිට කාමයේ උපදව ගන්න පුළුවන් දේවල් විදිහට පෙනිලා තියෙනවා. එතකොට සත්වයේ පුද්ගලයේ විදිහට අපිට දිට්ඨියට පෙනිලා තියෙනවා. ඇත්ත ඒ කියන්නේ තියෙන පරිසරය තුළ යථාර්ථයේ තේන්නේ නැතුව වැරදි දෙයක්මයි අපිට නිර්මාණය වෙලා පෙනිලා තියෙන්නේ. දැන් අපි කරනවා මේ දේවල් තුළ තියෙන මේ මෙහෙම මෙහෙම ටිකක් නේද කියලා ඇත්ත බලනවා. අපි දුමු කේස්ලොම් නේද සම්මස්නහර ටිකක් මෙතන තියෙන්නේ. සත්‍ය පුද්ගලයේ නෙමේ අනාත්මෝ ස්කන්ධ ටිකක් මෙතන තියෙන කියලා බලනවා කියන්නකො. මොන දැන් අපි මේ රූපේ පැත්ත පිරිසුදු කරනවා. හැබැයි පිරිසුදු කරලා ඊට පස්සේ ආයෙත් මොකද කරන්නේ? හිතේ තියෙන සත්‍ය පුද්ගල සංඥාවෙන් ආයෙත් අර රූපේ දිහා බලනවා. එතකොට මොකද වෙන්නේ? බිම පිරිසුදු කළා. හැබැයි ආයෙත් උඩින් කලුතර ටික වැක්කුරනවා වගේ හිතේ තියෙන කෙලෙස් ටික ආයෙත් අර රූපෙට පතිත කරනවා. කොච්චර කාලයක් මේක පිරිසුදු කරන්නද? හිතේ ටික පිරිසුදු නොවන තාක් කල් බහැර කොච්චර පිරිසුදු කරන්න හැදුවත් පිරිසුදු වෙලා පවතින්නේ නැත්තේ එකයි මේක අපේ ජීවිතේ ප්‍රායෝගිකව මම ඔබට කියන්නම් පෙන්නන්නම් අපි සමහර වෙලාවට ඔය අසුම භාවනා කරනකොට කියන්නේ දස්ති සාකාරය වගේ කොන පොකටස් 32 මෙනෙහි කරනකොට ඉඳගෙන හුද්දට මෙනෙහි කරනකොට භාවනා කරනකොට ඇත්තටම තේරෙනවානේ මෙතන මේ කියන්නේ කිසිම නිල සම්මස්නහර ටිකක් විතරයි මෙතන මේ එකම කෑල්ලක්වත් ආත්මී වශයෙන් ගන්න පුළුවන් එකම කොටසකවත් ආත්මී බවක් නැහැ. සත්‍යයේ පුද්ගලයේ කියන තැනකින් ගන්න කිසිම කොටසක් මෙතන නැහැ කියලා ඇත්තටම හොඳට තේරෙන්නේ නැද්ද? තේරෙනවා. හැබැයි එහෙම තේරුණාට නුවණට හොඳට තේරෙනවා. ඇත්තට මෙහෙම තමයි කියලා.
හැබැයි එහෙම තේරුණාට ආයෙත් කැලේ කිස් එකක් දකින්නකොට පුද්ගලයෙක් කියලා පේන්නේ ඇයි පිරිසිදු කරලා ගත්තට මේකෙන් ආපහු අර පැත්තට ගිහිල්ලා අපිරිසිදු දේ පතිත කරන්න තිනීද අහුරලා නැහැ එහෙනම් සිහියෙන් ඉඳලා නැහැ අපි නුවණ පාවිච්චි කළා ඇයි නුවණින් කරන්න ඕන වැඩේ කළා නුවණින් කළේ පිරිසිදු කරලා ඇත්ත බලන එක සිහියෙන් කළේ මේ ඇතුලේ තියෙනක එළියට යන්න නොදී රැකවරණයක් දුන්න එක පැහැදිලිද එහෙනම් සිහිය සහ නුවණ කියන දෙකම ඕනේ ඉස්සල්ලා පිරිසිදු කරන්න නෙමෙයි කිව්වේ ඉස්සල්ලා කිව්වේ මොකක් කරන්න කියලාද එළියට එළිය ටික නතර කරන්න කියලා ඒකයි සිහිය ඉස්සල්ලා පෙන්නන්නේ ඊට පස්සේ නුවණ පෙන්නන්නේ සිහියෙන් සහ නුවණින් කියලා කියන්නේ උඩින් කලුතල වැක් කරනවා අපි පිරිසිදු කරනවා ඉස්සල්ලා පිරිසිදු කරලා සිදුරු ටික වැහුවට වැඩක් වෙන්නේ නැහැ ඉස්සල්ලාම කරන්න ඕනේ මොකක්ද සිදුරු ටික වහන්න වැහුවට පස්සේ පිරිසිදු කරන්න අපි අද කරලා තියෙන ඇත්තම සිදුරු ටික වහන්න නැතුව පිරිසිදු කරපු එකමයි. හවද වෙනකම් මේක කරන්න වෙයි. නේද? ජීවිතේ ඉවර වෙනකම් මේක කළා ඉවරයක් වෙන්නේ නැති නේ. ඇයි? අපිරිසිදු වෙන එක නතර කරන්න ක්‍රමයක් අපි හදාගෙන නැතිනම්. ඒ කියන්නේ දැන් හිතේ තියෙන කෙලෙසේට රූපෙට පතිත වෙන්න දෙන්නේ නැත්තම්. හිතේ තියෙන කෙලෙස් ටික රූපේ පැත්තට පතිත කරන්නේ නැත්තම් ඔන්න දැන් රූපේ පැත්ත පිරිසිදු කරන්න පුළුවන්. ඇත්තම රූපේ මොනවද තියෙන්නේ කියලා බලන්න පුළුවන්. හැබැයි රූපෙ පිරිසිදු කරනවා කෙලෙස් ගාය පතිත වෙනවා. ආයෙත් පිරිසිදු කරනවා ආයෙත් කෙලෙස් ටික පතිත වෙනවා. ඉතින් මේ කරන ක්‍රමවේදය තුළ කොච්චර කළත් ඒකෙන් ප්‍රතිඵලයක් ලබන්න බෑ. මහන්සිය විතරයි, මෙහෙත විතරයි. දැන් මේක අපි ගාලා හොදලා පිරිසිදු කරලා දානවා ආයෙත් ටික වෙනවා කරලා ආයෙත්. කල්පිතල් වැක්කිරලා වගේ නම් අපි නම් ඒකට විකල්ප කරන්න වෙනව මොකද්ද? කිලිටි කරන්න හේතු වෙච්ච කාරණා විශ්තරලා වහලා දාන්න එන්න බැරි වෙන්න. ඊට පස්සේ ඇත්ත පෙන්න පැහැදිලි. ඇත්ත පෙන්නපුවාම දැන් කිලිටි වෙන්න ආව කිලිටි උනත් වැඩක් නැහැ. ඇත්ත දැන් අපි දැකපු නිසා. හැබැයි ඇත්තට මෙහෙම කිලිටි වෙන්න එළියට බහින්නේ නැහැ. අපි අර ටික හරියටම වහලා වහලා දැම්මා නම්. සිහිය කියන එක නිවන් දකින්න තැන දක්වාම යන්නේ ඒකයි. නුවණ කියන එක නිවන් දකින්න තැන දක්වාම යන්නේ ඒකයි. අහලා ඇති ඔබ සූත්‍ර දේශනාවක සඳහන් වෙනවා ඉරවිදාවට පෙර නිමිත්තක් තමයි අරුණෝදය කියලා කියන්නේ. ඒ කියන්නේ ඉර උදා වෙනවා කියන එක තව පැය භාගයකින් විතර ඉර උදා වෙන්න සූදානම් කියන එක හඳුන්වනවා ලක්ෂණයක් අපිට දෙනවා අරුණ නැගෙනකොට. අරුණ නැගෙනවා කියලා දන්නව නේද? ඉර පායන්න කලින් වටින් පිටින් යන්තම් එළිය පැටියගෙන යන අවස්ථාවදී මෙන්න මේ අරුණ සාක්ෂියක් අපේනවා. මොකද දැන් ඉර උදා වෙන්න ළඟයි කියලා. ඒ වගේ ඉර උදාවට පෙර නිමිත්තක් අරුණෝදය කියලා පෙන්නනවා වගේ නිවනට පෙර නිමිත්තක් යෝනිසෝ මනසිකාරය කියන්නේ. ඒ කියන්නේ සිහියයි නුවණයි දෙකෙන් ගනුදෙනු කරත් අපි හරියට ඒ දෙක අනුව කටයුතු කළොත් මේ පෙර නිමිත්තක් පෙන්නනවා. මොකටද? දැන් මෙයා නිවන් දකින්න සුදුස්සෙක් කියලා. ඒක නිවන නෙමෙයි. අරුණ නැඳා කියලා කියන්නේ ඉර පෑවුවා නෙමෙයි. හැබැයි ඉර පායන්න දැන් සූදානමක් තියනවා කියන එක පෙන්නනවා. ඒ වගේ නිවන් දකින්න සුදුස්සක් සුදුස්සෙක් කියන කාරණාව පෙන්නනවා සිහියයි නුවණයි දෙක පාවිච්චි කරනවා. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයේ යුක්තයි නම් කෙනෙක් ඒ කෙනාට ඒ යෝනිසෝ මනසිකාරයේ පෙර නිමිත්තක් අපේනවා. මොකටද? නිවනට. පැහැදිලිද මේ කියව අදහස? මේක සූත්‍ර දේශනාවක සඳහන් වෙනවා සංචරිකායේ. ඉතින් මේ විදිහට සිහිය සහ නුවණ පාවිච්චි කරමින් අපි කටයුතු කරන්න පුරුදු වෙමු. ඒකෙදී සිහිය හොතට පිටව ගත්තාම ආයතන වලින් එළියට මේ හිතන සංකල්පනා ටික ආයතන වලට පතිත කරන්නේ නැහැ. ආයතන වලින් එළියට පතිත කරන්නේ නැහැ. එතකොට වෙන්නේ මේ ආයතන වලින් එන අරමුණු ටික හොඳට පිරිසිදු මට්ටමේම අපිට නුවණකට දැනගන්න පුළුවන්කම ඉඳ ඉතුරු කරලා තියෙනවා. එහෙම නැති වුණොත් වෙන්නේ අපිට කොච්චර බැලුවත් කොච්චර නුවණ වේසවුවත් අපි ආපහු මෙහෙ අරමුණු ටික අර පැත්තට පතිත කරනකොටම ආයෙත් අර තිබ්බ විදිහටම රැවටිලා පේනවා. මේ රැවටිල්ල ගෙවා දමන්න ලියන්න නම් ඕනෙමයි මේ ක්‍රමවේදය තුළ තමයි අපිට ඇත්ත දකින්න පුළුවන් වැඩ පිළිවෙලක් අපිට හම්බ වෙන්නේ. සති සම්පජඤ්ඤයි කියලා කියන්නේ ඒ කියන්නේ සතිය සහ සම්පජඤ්ඤ කියන කාරණාවේදී සිහියෙන් යුක්තව කටයුතු කරන ටිකක් තියෙනවනේ. සිහිය වෙනමක් ඊට අනුව කටයුතු කරන එක
සම්පජඤ්ඤය කියලා පෙන්නනවා. සිහිය වෙනම වඩනවා. ඊට අනුව කටයුතු කරන ටිකක් තියෙනවා අපි. සිහියෙන් කටයුතු කරනවා කියලා කියන්නේ. එතකොට සම්පජඤ්ඤය කියන කාරණාවට නුවණක් එකතු වෙලා තියෙනවා. නුවණේ ක්‍රියාකාරකමකුත් එකයි සම්පජඤ්ඤය වෙන්නේ. එතකොට සතිය සහ සම්පජඤ්ඤය කියන කාරණා දෙකම එකට එකතු කළා තමයි සති සම්පජඤ්ඤය කියලා කියන්නේ. එතකොට සිහියෙන් සහ නුවණින් කරන ක්‍රියාවත් එක්ක මේ ඔක්කොම එකට එකතු කළාම සති සම්පජඤ්ඤයෙන් යුක්තයි කියලා කියනවා. පැහැදිලි නේද කාරණා? එහෙමනම් අදට ප්‍රමාණවත් වේවි කියලා හිතනවා. පැහැදිලි නේද එහෙනම්? හොඳයි එහෙනම් අද දවසේ බොහොම ඕනකමින් මේ වැඩසටහනට සම්බන්ධ වෙලා තමන්ගේ මෙලව පරලව මෙලව යහපත සලසා ගැනීම පිණිස ජීවිතයට ප්‍රයෝජනවත් වෙන විදිහට දහම් කරුණක් ඉගෙනගෙන ප්‍රායෝගිකව අපි ඒ කරුණ ප්‍රගුණ කරන්නට උත්සාහවත් වෙලා ජනිත කරගන්න තියුණා වූ අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය ඵලමින් සෙලවම දෙවියන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ව ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉවලින් සැනසෙත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අප විසින් මේ සිද්ධ කරගන්න තියෙනවා වූ පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය අපවත් වී වදාළ සෙලොම සංඝ පීත්‍රෝන් වහන්සේලාට අපි මේ වෙලාවේ අනුමෝදන් කරනවා. මේ අවස්ථාව වෙනකොට අපිට දැනගන්නට ලැබුණ අපේ විහාර පරම්පරාව එහෙනම් ආරණ්‍ය පරම්පරාවට සම්බන්ධව අපවත් වන තේතුන මඩගල්ලේ ලොකු හාමුදුරුව පිළිබඳව ඊයේ දවසේදී අපවත් වෙලා තිබුණා. ලොකු හාමුදුරුවත් අපි මේ වෙලාවේ සත්පුරුෂ අදහසින්ම සිහිපත් කළ පුණ්‍යානුමෝදනා කරනවා. ඒ ඇතුළු කොට මුනිදාස මහත්මයා නමින් මේ පරලොවටපත් වන තේතුන මේ මැතිණියත් ඒ වගේම සම්බන්ධ වෙන මේ හැම දෙනෙක්ම නමින් මේ පරලොව යන තේතුනා වූ සියලුම ඥාතීන්ට ලෝපුරා මේ වෙනකොට පැවිදිලා තියෙන මහ විශාල ව්‍යසනයක් වෙලා තිබෙන මේ කොරෝනා වසංගතයෙන් විශාල ප්‍රමාණයක් මේ පරලොව යනවා. අපි පොදුවේ මේ හැම දෙනෙක්ම සිහිපත් කරලා ඒ අයටත් මේ වෙලාව පුණ්‍යානුමෝදනා කරන්නට අවස්ථාව කරගන්නවා. ත්‍රිවිධ හමුදාවේ පොලිසිය රටදෑ වෙනුවෙන් දීපු දන්න තියදුනා ඔය සියලුම දෙනත් සිහිපත් කරලා පොදුවේ නම් වශයෙන් සිහිපත් නොකළත් සමස්තයේ මියගියව සියලුම දෙනාටද මේකින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකක නම් ඒන් අත මිදලා සැපවත් වේවා. සැපක නම් ඒ සැපතව වඩා වර්ධනය කරගෙන ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අදහස හිතේ ඇති කරගෙන ඉදම් මේ ඥාතිනම් හෝතු කියන ගාථාවන් කියලා අපි පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. තුනරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිදු කරගන්න තියදුන අපේ උදාර කුණ ශක්තියේ කුසල ශක්තිය බලයෙන් ගෞරවනීය මහා සංඝරත්නය මේ වෙලාවේ සත්පුරු සදහසෙන් සිහිපත් කරනවා. අපට ධර්මයෙන් නිරන්තරයෙන් අවවාද අනුශාසනා කරන අප ධර්මාචාර්යන් වහන්සේ මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ බොහෝම සත්පුරුෂකමින් මේ වෙලාවේදී අපි සිහිපත් කරනවා. ඒ වගේම නන්දරතන හාමුදුරුවෝ, දස්සේ හාමුදුරුවෝ, ඒ වගේම කශ්‍යප හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ වෙලාවේ අපි සිහිපත් කරලා උන්වහන්සේලාටත් අපි මේ කළ පුණ්‍ය ශක්තිය ආශිර්වාද කරනවා. ඒ වගේම සත්පුරුෂ අදහසින්ම සත්පුරුෂයෙක් අපිව සිහිපත් කරනවා මේ වෙලාවේ මේ වැඩසටහන් සංවිධානය කරමින් ඒ මූලිකත්වයේ අරගෙන මේ හැමදෙනාටම ධර්මය ශ්‍රවණය කරන්නට ඒ වගේම ධර්මයේ පොතපත කියවන්නට අවශ්‍ය කරන පරිසරය සකස් කරලා ඒ සඳහා විය පහදාම් කරලා කැපවිලා කටයුතු කරන ඒ කේජී මුනිදාස මහත්මයා සිහිපත් කරනවා. ඒ වගේම ഇതുමාල විශාල ශක්තියක් වෙන තවත් විශාල පිරිසක් ඉන්නවා. ඉතින් ඒ හැමදෙනාමත් නම් වශයෙන් සිහිපත් නොකළා. ඒ හැමදෙනාටම ඒ වගේම මෙම ආයතනයේ අපිට බාර කටයුතු කරන මේ වැඩ කටයුතු කරගන්න අවස්ථාව සලසලා දුන්නේ ඒ හැමදෙනාටම සම්බන්ධ වුණ ලොකු ගුණා සියලුම දෙනාටත් කාය චිත්ත පීඩාවකින් තොර නිරෝගී භාවය දිගාසිරි සම්පත්තිය ලබන්නට
ඒ වගේම සත්පුරුෂ අදහසින් කරන කියන යම් දෙයක් වේනම් ඒ සියලුම දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ධර්මානුකූල ජීවිතයේ ඔබ අප හැම දෙනෙකුටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවනින් සැනසීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මය උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි හැම දෙනාටම ආශිර්වාද කරනවා. කොහොම වන්දනා කරගන්න. අභිවාදන සීලස නිච්ඡං වදාපචායිනෝ චතරු ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති සග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සාදු සාදු සාදු